ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල සසු නඹර එළිය කළ අතිපූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන් අපවත් වෙයි අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ජනපතිගෙන් උපදෙස් යලිත් කොවිඩ් රැල්ලක අවධානමක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනපතිට ලියයි මිනුවන් ගොඩින් කොවිඩ් පොකුරක් දෙවැනි පොකුර ඇරඹුනේත් මිනුවන් ගොඩින් දෙසැම්බරය අවධානම් PHI සංගමය අනුතුරු අංගවයි මහාචාර්ය නීලිකා මලවිගේට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව තනතුරක් චීනයේ උපකාරවලට අගමැති තුති පුදයි ඉතිරි වී ඇති යූරියා මෙට්‍රික් ටොන් 5000ක් අනුරාධපුරයේ බඩඉරිඟු ගොවීන්ට ගොවියා ආරක්ෂා කිරීමට තම රජයක් යටතේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් පවසයි පසුන දිනටත් ඇලහැර ගොවීන් අඛණ්ඩ උපවාසයේ පූජ්‍ය පූජක පක්ෂයේ සහයත් ගොවීන්ට ඊළඟ අයවැයෙන් 10000ක වැටුපැඩවීමක් අත්‍යවශ්‍යයි දුන්නේ නැතිනම් සියලු වෘත්තීය සමිති රට පුරා අරගලයකට සූදානම් LNG ගිවිසුමට එරෙහිව රට පුරා උද්ඝෝෂණ අපේ යුද්ධ හමුදාපති රුසියාවේදී වෙඩි තියයි ඉලක්කය අකුරටම ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට අතිමහත් ශාසනික සමාජීය සේවාවක නිරත වූ මහා සංඝ පේතෘවරයෙකු වන ආචාර්ය පූජ්‍ය වැලිමිටියාවේ කුසල ධම්ම නාහිමියන් අපවත් වී තිබෙනවා අපවත් වන විට උන්වහන්සේ 84 වන වියෙහි පසු වුණා ආදාහන පූජෝත්සවයේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙන්නේ वर्ष 1937 फेब्रवरी 20 වනදා කුරුණෑගල දේවමෙදිහත්පත්තුවේ දඹදෙණි උඩුකහ උතුරු කෝරළේ පිහිටි වැලමිටියාව ගමෙහි පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් පින්වත් කුමරෙකු ජන්මලාභය ලැබුවා. එවකට මෙරට ශාසනික හා ශාස්ත්‍රීය පුනරුදේ වෙනුවෙන් අපකැප වූ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති කිරිවත්තුඩුවේ ධර්මකීර්ති ශ්‍රී ප්‍රඥාරාමා විධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංගනායක ස්වාමීන් වහන්සේ උපාධ්‍යාය කොට මේ පින්වත් කුල කුමරුවා සසුන්ගත කරවනු ලැබුවා 20 වන වියේදී මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේදී උපසම්පදාව ලද කුසල ධම්ම හිමියෝ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමි කරගත්තා යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් අපවත් වූ පසු කුසල ධම්ම නාහිමියෝ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවිනාධිපති දුහරේට පත් කරනු ලැබුවා සිය තනතුර නාත්තණ්ඩියේ ප්‍රඥාකර නාහිමියන් වෙත පැවරීමට කුසල ධම්ම නාහිමියන් කටයුතු කළා සිය ආචාර්යවරුන් කෙරෙහි ඇති අප්‍රමාණ ගෞරවයේ හේතුවෙන් 1990 දී විද්‍යාලංකාර පරිවේනාධිපති ධූරයටපත් වූ නාහිමි පාණන් වහන්සේ ඉටුකළ ශාසනික හා සමාජීය මෙහෙවර අතිමහත් වල්පොල රාහුල හිමියන්ගෙන් පසු කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් සම්මානිත වූ කුසලධම්ම නාහිමියෝ බුරුම රාජ්‍යයෙන් අග්ගමහා සද්ධම්ම ජෝතික දජ ගෞරව නාමයෙන්ද පිදුම් ලැබුවා රට දය සමය හා දේශීය බෞද්ධ අධ්‍යාපනයේ පෝෂණය සහ අභිවෘද්ධිය වෙනුවෙන් අප කැප වී කටයුතු කළ මහා සංඝ පීතෘවරයෙකු වන අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන් අදාළියම අපවත් වුණා. බොරැල්ලේ පුද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ නාහිමියන්ගේ දේහය අද පස්වරුවේ පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙන වෙත රැගෙනු ලැබුවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට සැලසුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහ බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරුන් වෙත දන්වා තිබෙනවා අප්‍රතිහත ධෛර්යයෙන් සිල්ගුණ දහම්හි පිහිටා සාධු ජන විහරණයෙන් කටයුතු කළ අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංගනායක පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන් අමා මහ නිවණින් සැනසෙවයි අපි
ප්‍රාර්ථනා කරන්නෙමු. මෙතර ජනාධිපතිවරයා ග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අතිපූජ්‍ය වැලිමිටියාවේ කුසලදම්ම නාහිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් ශෝක පණිවිඩ නිකුත් කර තිබෙනවා. මෙරට ආගමික සමාජීය සහ සංස්කෘතික උන්නති උදෙසා උන්වහන්සේගෙන් සිදු වූ අමිල මෙහෙය මෙම ශෝක පණිවිඩ ඔස්සේ විශේෂයෙන්මකට ලක් කර තිබෙනවා. බෞද්ධ අධ්‍යාපනයේ නගා සිටුවමින් ධර්ම ප්‍රචාරක කටයුතු වල නියැලෙමින් සම්බුද්ධ ශාසනයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ නාහිමිපාණන් වහන්සේ උතුම් නිවනින් සැනසේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා. වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත යන ලෞතර බුදුවදන මැනවින් වටහාගත් නායක ස්වාමීන් වහන්සේ සෑම විටම ගුණදම් වැඩූ අතර ත්‍රිනිකායක භික්ෂු මහා සංඝයා වහන්සේ සමග ලිංගතුකමින් කටයුතු කළ සිනාමුසු මුහුණින් සිටි ආදර්ශ සම්පන්න ගුණගරුක මහතෙර නමක් බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ශෝක පණිවිඩයේ සඳහන් කර තිබුණේ. කිසිවිටකත් ලාභ සත්කාර පසුපස හඹා නොගිය ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමි පාණන් විනී ගරුකත්වය අල්පේච්ඡතාවය නිහතමානී බව උපේක්ෂාව තම පැවිදි ජීවිතේ විශේෂාංගයන් බවට පත් කරගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා. දැනට ඉතිරිවැති යූරියා මෙට්‍රික් ටොන් 5000ක් අනුරාධපුරයේ බඩේනිගු ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේද සහය ලැබෙන බවයි ඔහු පවසන්නේ. පරණ චීන නැවේ පොහොර කීයටවත් ලංකාවේ ගන්නේ ලංකාවට ගන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන තානාපතිවරයාට ඊයේ දැනුම් දුන්න බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද නන්දාලුත්ගමගේ මහතා පවසන්නේ. රාජ්‍යයට කාබනික පොහොර මාකට් කරන්න බැරි වූ බවද ඔහු අද ප්‍රකාශ කළා. තහනමට පෙර ආනයනය කළ දැනට ඉතිරිව ඇති යූරියා මෙට්‍රික් ටොන් 5000ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉනිගු ගොවීන්ට ලබා දීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඊට ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේද සහය ලැබෙන බවයි ඔහු පවසන්නේ. මේ වෙලාවේ ලංකාවට ගෙනල්ලා ඉතුරුලා තිබිච්ච යම් ප්‍රමාණයක් තිබුණා යූරියා. ඒකෙන් අපිට මෙට්‍රික් ටොන් 5000ක් අනුරාධපුරට නිදහස් කරන්න සියුදාගේම සහයෝගය ලබා දීලා තියෙනවා. ප්‍රතික්ෂේප කළ චීන පොහොර නැවත ශ්‍රී ලංකාවට බහර ගන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ චීන තානාපතිවරයාට පැවසූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අතුරේ ඊයේ චීන තානාපතිතුමාත් හමු වෙලා තිබුණා. අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරලා ඇවිල්ලා අගමැතිතුමා පැහැදිලිව දරපු ස්ථාවරය තමයි මේ ඇවිල්ලා තියෙන ෂිප්මන්ට් එක අපිට බාර ගන්න බෑ. අපි චීනෙන් පොහොරක් ගන්න එක ප්‍රතික්ෂේප කරා කියලා නෑ. අපට තියෙන්නේ මේ ෂිප්මන්ට් එක ගැන ප්‍රශ්න. මේ එවලා තියෙන ෂිප්මන්ට් එක විතරයි අපි ගන්න බෑ කියලා කියන්නේ. කාබනික පොහොර මාකට් කරන්න රජය අපොහසත් වූ බවද ඔහු අද පිළිගත්තා. අපිට තියෙන්නේ මේ හෙක්ටයාර් 116ට අවශ්‍ය පොහොර ටික ලබා දෙන එක. අවශ්‍ය කාබනික පොහොර ටික ලබා දෙන එක තමයි අපිට තියෙන්නේ. ඒ නිසා අපිට මාස 6ක් ඇතුළත ඒකට සූදානම් වෙන්න බැරි නම්, ඉතින් ඒක අපේ ඇත්ත දින වැරද්දක්. ඉතින් ඒ නිසා අපිට මේකේ වැඩේ තියෙන්නේ අපි පිළිගන්න ඕනේ ආණ්ඩුවක් හැටියට මේක මාකට් කරගන්න බැරුණා අපිට. පෞද්ගලිකාංශයේද සහය ඇතිව නැනෝ පොහොර නිෂ්පාදනය දේශීයව සිදු කළ හැකි බව මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය පවසනවා. දැන් තමයි වෙලාව අපේ අර තිබ්බ පේටන්ට් බලපත්‍රවල තියෙන ඒ අලුත් තාක්ෂණය එළියට ගෙනල්ලා අපිට අවශ්‍යතාවයට හදාගන්න. මේකට රජයටම තනියෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න අමාරුයි. මේක ප්‍රයිවට් සෙක්ටර් ඉන්වෙස්ට්මන්ට් එකක් වුණොත් තමයි ඉදිරියට යන්න ලේසි ඉතින්. ඔව් අපි ලෑස්ති. මොකද දැන් අපි ඊයේත් පෝලන්ත රජයෙන් ආපු ප්‍රොපෝසල් එකකට අධ්‍යයන කටයුතු ආරම්භ කරා. මේ වගේ එකක් යනවා නම් පෝර සංස්ථා දෙකම ලෑස්ති, දෙකෙන් ඕනම එකක් එක්ක අපි බයි බෑක් ගැරන්ටි එකක් ලබා දෙන්න ලෑස්ති. මමත් අපේ රාජ්‍ය අමාත්‍යවත් අපි පැහැදිලිව අද ඔබතුමියට ඒ සාතිකය දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ විතරක් නෙවෙයි ඔබතුමියට ආයෝජකයෝ ගෙනන්නත් අපි උදව් කරන්න අනිවාර්යෙන් අපි අද ඒ සාතිකය දෙනවා. ඔබට ඒ සහයෝගය දෙනවා ඒ තාක්ෂණය ලංකාවට ගේන්න කියලා. තම රජයක් යටතේ ව්‍යවස්ථාමය සංශෝධනයකින්ම ගොවීන්ගේ මූලික අයිතීන් ආරක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. සමගී ජන බලවේග රජයක් තුල ගොවියාගේ අයිතිය තහවුරු කරන අපි ගොවි ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කරලා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ ගොවියාගේ ජීවත් වීමේ අයිතියත් වගා කිරීමේ අයිතියත් මේ රටේ මූලික අයිතිවාසිකමක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපි පත් කරනවා. අදත් රටපුරා ගොවි උද්ඝෝෂණ පැවැත්තුණා.
ඇලහර ගොවි උපවාසයට අදට දින 5යි. ඊට මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජක පක්ෂයේද සහය හිමි වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද උපවාසයේ නිරත ගොවීන් මුණ ගැසුණා. කලාවැව ගොවින්ද පොහොර ඉල්ලා උද්ඝෝෂණය නිරත වුණා. නෝරේලිය එළවලු ගොවින් කල්ලු කොඩි අතැතිව සිය විරෝධතාවය පැවැත්තුවා. අනුරාධපුර මහවිලච්ඡිය පේමඩුව මන්සන්දියේද උද්ඝෝෂණයක් පැවැත්තුණා. තේවගාවට අවශ්‍ය රසායනික පොහොර ඉල්ලා ලක්ෂපාන මොරහේනගම කුඩා තේවතු හිමියන් අද විරෝධතාවයක නිරත වූ බව අප වාර්තාකරු පවසනවා. ලුණුගම් වෙහෙර ගොවීන්ද පොහොර ඉල්ලා උද්ඝෝෂණය නිරත වුණා. මේ අතර මඩකලපුව එරාවුර් ගොවීන් කාබනික පොහොරෙන් වී වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. මල් වගාවක් වගේ පෙනුනට මේ වල් වැවුණු කුඹුරු පොළොන්නරු දෙන ගොවි ජනතාවට මේ පත්ලා තියෙන ඉරනම තමයි මේ තියෙන්නේ. මේ බලන්නකෝ දැන් මේනකොට වල් වල මල් පිපිලා තියෙනවා. දැන් පොළොන්නරු සුන්දරත්වය තමයි මේ තියෙන්නේ. ගොවියොන්ගේ කුඹුරු මේ ඔක්කොම තියෙනවා. දැන් මිනිහෙක් වෙලා යායේ ඇත්තේ නැහැ. බලන්නකෝ මේ වල් කන්නිකර වල් මේ මල් පිපිලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහතා ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී තිබෙනවා. චීනයේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට ලබා දෙන සහාය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ස්තුතිය පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. කොවිඩ් වසංගතය පාලනය කිරීම මෙන්ම එන්නක් කරන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය පිළිබඳ චීන රජයට සිය ප්‍රණාමය හිමි කරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවේ. එන්නත් කරන වැඩපිළිවෙලේ සාර්ථකත්වයට සුබ පැතුම් එක්කල තානාපති චී ෂෙන්හොන් මහතා ඒ සඳහා සිය රජයේ අඛණ්ඩ සහයෝගය හිමිවන බවට විශ්වාසය පළ කළා. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවල 65 වෙනි සංවත්සරයේ සහ රබර් සහල් ගෙවිසුම අත්සන් කර වසර 70ක් සපිරීම සනිටුහන් කරන 2022 වසර ශ්‍රී ලංකා චීන ද්විපාර්ශ්වික සම්බන්ධතාවේ වැදගත් වසරක් වනු ඇති බවයි චීන තානාපතිවරයා මෙහිදී සඳහන් කළේ. ලබන මාසට යෙදෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනය වෙනුවෙන් චීන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පූර්ව උපන්දින සුබ පැතුම් එක් කිරීමටද තානාපතිවරයා මෙහිදී කටයුතු කළා. විදුලියෙන් තොරව රටක් පවතිනට බැරි බව අමුතුවෙන් කිව යුතු නැහැ. විදුලි බලය සඳහා ඇති ඉල්ලුම දිනපතා ඉහළ යනවා. විදුලි මිලත් ඉහළ යනවා. නමුත් ජනතාව අඩු මිලට විදුලිය අපේක්ෂා කරනවා. යුගතනවි බලාගාරය සහ ඇමරිකානු සමාගමක් සමග අත්සන් කළ LNG ගිවිසුම ඇත්තටම මේ සියලු කාරණාවලට ඇති විසඳුමද? අපේ රට තුළ විදුලි බලය උත්පාදනය කරන ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් ජල විදුලිය, අනෙක් ක්‍රමේ තාප විදුලිය. රටේ සමස්ත විදුලි බල නිෂ්පාදනයෙන් 35%ක් නිෂ්පාදනය කරන්නේ ජල විදුලි බලය යොදාගෙන. ඉතිරි 65%ක් ගල් අඟුරු සහ ඩීසල් භාවිත කර නිපදවනවා. මේ දෙකම මිල අධික සහ පරිසර දූෂණයට හේතු වන ක්‍රම. දැනට අපේ රටේ LNG යොදාගෙන විදුලිය නිපදවන්නේ නැහැ. LNG යනු පොළොවෙන් ලබා ගන්නා ස්වාභාවික වායුවක්. එය ද්‍රව බවට පත් කිරීමෙන් පසු විදුලි උත්පාදනයට යොදාගන්නේ. කෙරවල පිටියේ යුග දනවි යනු මෙරට ඉදිකළ විශාලතම තාප විදුලි බලාගාරයයි. දැනට මෙහි විදුලි උත්පාදනය සඳහා භාවිත කරන්නේ ඩීසල් පමණයි. ජාතික විදුලි බල පද්ධතියට මින් මෙගාවොට් 300ක් සැපයෙනවා. එය ජාතික ඉල්ලුමෙන් ප්‍රතිශතයක් ලෙස ගත් විට 15%. මෙම බලාගාරය ඔස්සේ LNG යොදාගෙන විදුලිය නිපදවන්නට හැකියාව තිබෙනවා. ඒ සඳහා යටිතල පහසුකම් නැවත සකස් කළ යුතු වෙනවා. යුග දනවි බලාගාරය LNG යොදාගෙන විදුලි උත්පාදනයට ඇමරිකානු සමාගමක් සමග අපේ රට ගිවිසුම් ගත වුණා. LNG ඔස්සේ විදුලි උත්පාදනය ලාභදායි. ගල් අඟුරු සහ ඩීසල් වලට වඩා පරිසර හිතකාමී. එසේනම් මේ සියලු වෘත්තීය සමිති විරුද්ධ වන්නේ ඇයි? ඒ ඇමරිකානු විරෝධයක්ද නැතහොත් LNG විරෝධයක්ද? ඉතා පැහැදිලිව ඒසේ නොවන බව කිව යුතුයි. ප්‍රශ්නය ඇත්තේ ගිවිසුම තුලයි. මහරෑ අත්සන් කළ ගිවිසුම කිසිවෙකුත් දන්නේ නැහැ. අඩුම ගානේ ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂවත් දන්නේ නැහැ. මේ ගිවිසුමේ ඇති භයානකකම ලෙස සියලු දෙනාම දක්වන්නේ අපේ රටේ සමස්ත විදුලි බල උත්පාදනයේම අධිකාරී බව මේ සමාගමට පැවරීමයි. එමගින් සමස්ත රටේම විදුලි බලය මේ සමාගමට අවශ්‍ය විදිහට පාලනය කරන්න හැකියාව ලැබෙනවා. ඒ රටේ ආරක්ෂාවටද තර්ජනයක් විය හැකියි.
ඒ පිළිබඳව අද සියතට කතා කළ විදුලි බල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් ලංගම එකපද්ද උරුසමී සංධානයේ විදියට අපි හෙට දවස තුල ස්ථාන 19ක දීපයාප්ත දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වන කටයුතු සූදානම් කරලා තිබෙනවා විශේෂයෙන්ම කොළඹ නගරයේ ප්‍රධානක පැවැත්වෙන ලංකා විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ආරාධනා මාවතේ තියෙන ප්‍රධානම කාර්යය තමයි මේ දක්වා ආණ්ඩුව මේ LNG ඒකාධිකාරී ඇමරිකා නිව් පෝස්ට් සමාගමට ලබා දීම සහ මේ රටේ විදුලි උත්පාදනය ඔවුන් සතු කිරීම සම්බන්ධයෙන් ගාපු හොර කිවිසුමේ කිසිම කාරණයක් සම්බන්ධ රට හෙළිදරව් කරලා නැහැ අපි ආණ්ඩුවල කියනවා තත්ත්වය තමයි දරුණුයි අපි තෙල් ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැන ලැහැත්ති කරලා තියෙන්නේ හෙට බලාපොරොත්තු වෙනවා දැවැන්ත ප්‍රෙස්සමක් අපි අත්සන් කරනවා සේවකයන්ගේ විරෝධය නොවැම්බර් 3 වෙනිදා මෙම ස්ථානයේ ලංකා විදුලි බල මණ්ඩලයේ සමත්ත සේවකව කැඳවනවා කැඳලා අපි දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වනවා 3න් පස්සේ සහතිකයි අපි වර්ජන ක්‍රියාමාර්ගයට තීන්දු ගන්නවා හෙට අනිද්දාකට විදුලි බිලත් වැඩි කරන්න ලැහැත්ති කරලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ කර මත පටවන්න පුළුවන් ඊළඟ වර තමයි විදුලි බිල අපි ආණ්ඩුවට අභියෝග කරලා කියන පුළුවන් නම් විදුලි බිල වැඩි කරන්න නැහැ කියන්නේ කියලා අයියා මලෝල 3 දෙනෙක් එකතු වෙලා කරන මේ සෙල්ලම මේක ආයෝජනයක් නම් රටට හිතකර කිව්ව සබන් නම් ඇයි රෑ 12ට අස්සම් කළේ ඇයි රටේ ජනතාව හොරෙන් අස්සම් කළේ එසේ ආණ්ඩුවට කියනවා පාසබිම ඇරගන්නේ නැතු නම්බුකාර පිටින් මේක ඉල්ලාස් කරගන්න අපි අවධානය කළා කියනවා එවන විට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තා වෙනවා මෙවර අයවැයෙන් අනිවාර්යෙන්ම රාජ්‍ය සහ පෞද්ගලිකංශයේ රුපියල් දසදහසක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා. වැටුප් වැඩි කලේ නැත්නම් රට පුරා අඛණ්ඩ වැඩවර්ජනයකට සියලු වෘත්තීය සමිති එක්ව ක්‍රියා කරන බවයි වෘත්තීය සමිති නායකයින් පවසන්නේ. අපිට රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් අවශ්‍යයි. රාජ්‍යාංශයට පෞද්ගලිකාංශයට වතු ශේෂය වැඩ කරන ජනතාවට මේ රුපියල් 10000ේ වැටුප් වැඩිවීම අත්‍යවශ්‍යයි. විශ්‍රාමිකයන්ටත් මේ වැටුප් වැඩිවීම අත්‍යවශ්‍යයි. ආදායම එකම තැනක තියෙද්දි ජීවන වියදම විතරක් ඉහළ යනකොට දිගට දිගට මොකද වෙන්නේ කියලා කාටවත් තේරෙනවද? රුපියල් 65000ක් හතර දෙනෙකුට ජීවත් වෙන්න යනවා කියන ආණ්ඩුවේම සංඛ්‍යාලේඛන අනුව අපිට කොහොමද ජීවත් වෙන්නේ රුපියල් 15000ක් 16000ක් පඩියක් අරගෙන. එහෙනම් මොළ හතේ වැඩ පෙන්වන්න දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා. ආපහු අයවැයෙන් පස්සේ කියන්න එපා මොළ නැතුව ආවා කියලා අපි. මේ වැටු වැඩිවීම ලැබුණ නැත්නම් නොවැම්බර් මුල සිට රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරය අපි ආරම්භ කරනවා. අපි රට පුරා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. ගුරු විදුහල්පතිවරුන්ගේ අරගලේ තියෙන්නේ අහිමි කරලාද වැටු විෂමතාවය ඒක විසඳා ගැනීම වෙනුවෙන්. අපි ඉදිරියේදී වැටු විෂමතාව අපි අරගලයක් මේ 10000කින් වැටු පෙඩ කරගෙන අරගලයක් ඒකාබද්ධ කරගනිමින් අනිවාර්ය ලෙසම මේ සටන ඉදිරියට අරගෙන යනවා. විදුලි බල අමාත්‍යාංශය ඇතුලේ ආණ්ඩුවේ ලොක්කො ටිකයි අමාත්‍යාංශ ලොක්කො ටිකයි කෙකර ගගා ඉන්නවා විදුලි බිල වැඩි කරන්න. මම ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන් නම් අදරයට මාත් සාකච්ඡාවක් තියලා කියන්න විදුලි බිල වැඩි කරන්න නැහැ කියලා. ජනාධිපති කුල්ල හතර දෙනෙකුට 2019 අයවැයෙන් වෙන් කළා තියෙන්නේ මිලියන 37.9යි. හැබැයි ඒගොල්ලෝ ඒක වැඩි කරගෙන තියෙනවා 2021 අයවැයෙන් මිලියන 60 දක්වා. කවුද මේ ජනාධිපතිවරු? මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා කුමාරතුංග, හේමා ප්‍රේමදාස. සංචරණ සීමා ඉවත් කිරීමත් සමග රට තුල යලිත් කොවිඩ් රැල්ලක අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක විද්‍යාංශයේ මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් 19 තාක්ෂණික ප්‍රවේශ සංචිතය පිළිබඳ උපදේශක කමිටුවේ විශේෂඥයෙකු ලෙස තෝරාගෙන තිබෙනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. රට තුල සංචරණ සීමා ඉවත් කිරීමත් සමග යලිත් කොවිඩ් රැල්ලක අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා සීමා කිරීම හා නීති ක්‍රියාත්මක වන සන්දර්භයේ සලකා බැලීමේදී මින් පෙර පැවති සෑම අවස්ථාවකටම වඩා මෙම අවස්ථාවේදී නිශ්චිත පියවර ගනු ලැබීම ඉතා වැදගත් බවයි එහි දැක්වෙන්නේ. නැවත කොවිඩ් රැල්ලක් රට තුල ඇතිවීම වැළැක්වීම සඳහා එම සංගමයේ විසින් නිර්දේශ අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා. ඉතා හොඳ අධීක්ෂණයක් යටතේ වත්මන් නීති හා සීමා කිරීම දැඩි ලෙස බලාත්මක කිරීම ප්‍රමුඛතා කණ්ඩායම් සඳහා ෆයිසර් එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දීම අධිව්‍යාප්ත වීම තත්ත්වයන් හා සිදුවීම් සීමා කරමින් කටයුතු කිරීම හා පරීක්ෂණ සිදු කරමින් කොවිඩ් වැළඳී ඇති පුද්ගලින් සම්බන්ධයෙන් නිරන්තර අවධානය පවත්වා ගැනීම ඒ අතර වනවා.
එළැඹෙන දෙසැම්බර් මාසයේදී කොවිඩ් රෝගීන් වැඩිවීමේ අවධානමක් පවතින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ. අපි දැක්කා පහුගිය සති අන්තයේ විශාල වශයෙන් සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් බීච් පාටි තියෙන ආකාරය පොදුවේ ගත්තාම Tamanට වාහනයක් තියෙන Tamanට දේශපාලන සම්බන්ධතාවයක් තිබුණු නිලධාරීන්ට සම්බන්ධතාවයක් තිබුණු සියලුම දෙනා විනෝද චාරිකා ගියා අහිංසක මිනිස්සු විතරක් ගෙදරට වෙලා හිටියා. ඒකේ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුල ලැබීමට නියමිතයි කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. එන්නත් ආවරණය ඉහළව පවත්වාගෙන යන නිසා මරණ සංඛ්‍යාව විශාල වැඩිවීමක් මේ මොහොතේ අපේක්ෂා කරන්නේ නැහැ. එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් ආසත්ත්වයන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වෙන්න පුළුවන්. ඒ තත්ත්වය දෙසැම්බර් මාසයේ තිබීමේ අවධානමක් තියෙනවා දැනට මේ පවතින තත්ත්වයත් එක්ක. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති හා අණුක විද්‍යා අංශයේ මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය COVID-19 තාක්ෂණ ප්‍රවේශ සංචිතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක කණ්ඩායමේ විශේෂඥයෙකු ලෙස තෝරාගෙන තිබෙනවා. ඒ 2021 සිට 2023 දක්වා කාලය සඳහායි. කීර්තිමත් විශේෂඥින් දස දෙනෙකුගෙන් මෙම කණ්ඩායම සමන්විතයි. මිනුවන්ගොඩ ගල්කන්ද ප්‍රදේශයේ පැවති අවමංගල්‍යයේ උත්සවයකට සහභාගී වූ පිරිසක් අතරින් පුද්ගලින් 35 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. මෙරට දෙවන COVID රැල්ලේ ආරම්භය සටහන් වූයේද මිනුවන්ගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්. ඒ අනුව රෝගීන් විශාල පිරිසක් මෙලෙස මිනුවන්ගොඩින් හමුවීම පිළිබඳව සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මෙතර කොවිඩ් වසංගතයේ හේතුවෙන් වසර එකහමාරකට පමණ ආසන්න කාලයක් පුරා අකර්මණ්‍ය වූ පෞද්ගලික බස් රථ කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහා එම බස් රථ හිමියන්ට ලබා දිය හැකි සියලුම සහනයන් ලබා දෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අද පෞද්ගලික බස් රථ හිමියන් සමග ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා මේ දිනවල රුසියාවේ සංචාරයක නිරත වනවා. ඒ රුසියානු එක්සත් සමූහ ආණ්ඩුවේ භූමි මෙහෙයුම් ප්‍රධානියාගේ ආරාධනයකට අනුවයි. එෙහිදී යුද්ධ හමුදාපතිවරයා ලොව ප්‍රකට රුසියානු හතරවන ආරක්ෂක සන්නද්ධ රථ සේනාංකයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්ුණා. මෙම නිරීක්ෂණ චාරිකාවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිවරයාට දක්වන ඉහළ ගෞරවයක් ලෙස සජීවී වෙඩි තැබීමේ නිදර්ශනයක්ද ඉදිරිපත් කර තිබෙනවා. එහිදී යුද්ධ හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා රුසියානු වෙඩි පිටියේදී සිය ඉලක්කය ගත්තේ මේ ආකාරයෙන්. මීට අමතරව ඉන්ධන ඉතිරි කරගනිමින් පරිසරයට හිතකාමී ලෙස සන්නද්ධ රථ දහවනය සහ වෙඩි තැබීම පිළිබඳව පුහුණු කිරීම ඒ සඳහා නිර්මාණය කර ඇති ආකෘති සහ අනෙකුත් තාක්ෂණික අංශවල විවිධ පැතිකඩයන් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණා. එම සේනාංකයේ නිලධාරීන් විසින් සිය තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවට පුහුණු වැඩසටහනක් ලබා දීමටද මෙහිදී එකඟත්වය පළ කර තිබෙනවා. විවිධ කාලගුණික සහ දේශගුණික තත්වයන්ට ගැළපෙන පරිදි භාවිතා කරන උපකරණ නිෂ්පාදනය කිරීමත් නවීන තාක්ෂණයෙන් යුත් සන්නද්ධ රථ නිරීක්ෂණය කිරීම මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතාට හැකි වුණා. ලෝ පුරා බහුලව භාවිත කරන බටපිරිස් ප්‍රවාහනය කරන සන්නද්ධ රථ කිහිපයක් මෙන්ම බර යන්ත්‍ර උපකරණවල අමතර කොටස් ඉතා සූක්ෂම ලෙස සකස් කර අලුත් වැඩියා කටයුතු සිදු කරන ආකාරය පිළිබඳවත් මෙහිදී යුද හමුදාපතිවරයා පුවත්නිමයි සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.